තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ සෑම සීලු දෙනාටම. සදැහැවතුනි, ලෝවාසේ සත්වයාගේ සිත් තුළ මෝහාන්ධකාරය දුරු කරමින් ප්‍රඥා ප්‍රදීපය දැල්වූ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුදු සිරිත ඇසුරෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව සුපින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන බුදුමග සද්ධර්ම දේශනා මාලාවේ මේ සතියේ දේශනාව මෙලිසින් ආරම්භ වන්නේ. සදේවත්නි, මේ උතුම් වූ දේශනා වෙනුවෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නාහිමි අනුස්මරණ මැදිරි පරිශ්‍රයේ වෙත වැඩම කොට වදාළ පූජ්‍යපාද දෙමිටකුඩ අනෝමදස්සේ පින්වත් ස්වාමින් වහන්සේ, අපි හැම දෙනාම සාතුනතින් නමස්කාර පූර්කෝ පිළිගනිමු. සාතු සාතු සාතු. සදේවත්නි, දේශනාවට ස්වකීය දායකත්වය ලබා දෙන්නේ ආනන්දාරාම පාර කටුපැත්ත මොරටුව පදිංචි බී.ඒ. හෛරා ලලංගනී මහත්මිය, බී.ඒ. අමිතා ප්‍රියංගනී මහත්මිය යන සදැහැති පින්වතියන් දෙපළ. එහෙමනම් අපි හැමදෙනාම සදැහැ සිතින් තැන්පත්ව මෙතැන් සිට දේශනා පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූරකව ආරාධනා කරමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්ස සානම් බුද්දෝ භගවාති නිම් නැති ගුණ සයුරසේ අසම සමනි සම්බයානන් වහන්සේ සත්ඳුවනින්
නිම අසිරිමත් රූපසාරයන් වහන්සේ අග වූ හැම ලොවට එකසේ තිලෝක තිලකයන් වහන්සේ දුන් ඒ ආම නිවන රිසිසේ සම්බුදු රජානන් වහන්සේ මොහඳුර නැසුව හිරු මණ්ඩලසේ බුද්ද දිවාකර යන් වහන්සේ සුපිපිසිය පතක්සේ සුන්දර සුගතයන් වහන්සේ මම් වන්දිම් වැතිර මාගේ සම්බුදු රජානන් වහන්සේ දිවි පුදාවන්දිම් මාගේ සම්බුදු රජානන් වහන්සේ සනරාමර ලෝක ශිවංකර අංගී රස වූ දසබලධාරී භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. ආදි කල්යාණ වූ මජ්ජේ කල්යාණ වූ පරියෝසාන කල්යාණ වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. ඒකන්ත වීත රාගී වූ ඒකන්ත වීත දෝෂී වූ ඒකන්ත වීත මෝහී වූ තුන් ලෝකයකට පින්කෙතක් බඳු අස්ථාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා. බෞද්ධයා මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂක දුරන්දර තැන්පත් ගරු කටයුතු නම කියන්නට අවසරයි බොරලන්දේ වජිරඥාන සාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාව මත අධ්‍යක්ෂක මණ්ඩලය කාර්ය මණ්ඩලයෙහි සහභාගීත්වය මත සුවිශේෂ වැඩසටහන් මාලාවක් ලෙසින් දියත් වෙන බුදු මග වැඩසටහන ඒ සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ චරිත විවරණාවලියයි මේ සිදුවන්නේ. ඒ ලෞතුරු තථාගත චරිත විවරණය සඳහා අද දවසෙහි දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ නොම්බර 187 22 නිවසෙහි නන්දාරාම පාර කටුබැද්ද මොරටුව පදිංචි B.A. හෛරා ලලංගනී මැතිනිය B.A. අමිතා ප්‍රියංගනී මැතිනිය ඇතුළු සත්පුරුෂ සැදැහැති දෙනා මෙහි දායකත්වය ගෙන කටයුතු කරනවා.
මිය පරලව යන්නට යෙදුණු වසර 28ක් සපිරෙන බීඒ රණවීර පියාණන් වහන්සේට, එවගේම වසර එකකුත් මාස 5ක් සපිරෙන වැඩිමහල් සොහොයුරාණන් වන පරලෝ සැපත් බීඒ සරත් කුමාර මැතිතුමාට පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම එච්.එම්. බණ්ඩාර මැණිකේ දයාබර මෑණියන් වහන්සේට නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දිගාසිරි සාන්තිය ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ උතුම් ප්‍රාර්ථනාවන් මුදුන් පමුණවාගෙන අපි හැම දෙනාගේම සිත් සතන් නිවී සනසාලන ඒ උතුම් බුද්ධ චරිත විවරණයකුයි මේ ඔබ හැම කෙනෙක්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. පින්නතුනි, මේ මානව වංශ කතාවෙහි අද්විතීය වූ පුරුෂෝත්තමයන් වහන්සේ නමක් තමයි තුන් ලෝකාග්‍ර වූ, දසබලධාරී වූ, අපි සරණ ගිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මේ තුන් ලෝකයේම ඒ අසහාය මනුෂ්‍ය රත්නයට සමාන කරන්න මිනිසෙක්, සමාන කරන්න දෙවියෙක්, සමාන කරන්න බ්‍රහ්මයෙක් නැති බව ඒ බුද්ධ චරිත විවරණය තුළින් අපි හැම කෙනෙකුටම මැනවින් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. පින්නතුනි, බුදු කෙනෙකුගේ චරිත විස්තරයක් ශ්‍රවණය කිරීම ඔබ දන්නවද? සිත් නිවා සනසාලන, ආධ්‍යාත්මය සංසිඳවාලන භාවනාවක් කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු මග ගමන් විලාසය ශ්‍රවණය කරන එක වචනයකින් අපේ මුළු මහත් ජීවිතයටම ශාන්තියක් ගෙන දෙනවා. අපේ සිත්වල තියෙන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ගිනිදැල් නිවා දමන්න ඒ උතුම් චරිත විවරණ දේශනය අපිට ශාන්තිදායක ධර්ම අනුස්මෘතියක් බවට පත් වෙනවා. පින්නතුනි, බුදු කෙනෙකුන් වහන්සේගේ ඒ අසිරිමත් චරිත විවරණය ශ්‍රවණය කිරීම ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බෝධ්‍යාංග ධර්මයන් යන සත්තිස් බෝධිපාක්ෂක ධර්මයන්ම උපදවා ගන්නට හැකි මහා පුදුම ධර්මාමෘතයක් බවට පත් වෙනවා. ඒ බුද්ධ චරිත විවරණය ශ්‍රවණය කරනකොට අසද්ධාවන්තයන්ට ශ්‍රද්ධාවම උපදිනවා. අඥානවන්තයන්ට ඥානයම උපදිනවා. තීනයෙන්, මිද්දයෙන්, කම්මැලිකමින්, කුසීතකමින් ඉන්න කෙනෙකුට ඒ මහා වීරෝධාර වීර්යෝත්තමයන් වහන්සේගේ චරිත විවරණය ශ්‍රවණය වෙනකොට වීරිය ඉන්ද්‍රිය, වීරිය බලය පවා උපදිනවා. ඒ වගේම ඒ උත්තම නිකෙලෙස් සමාහිත ගුණ විවරණය ශ්‍රවණය කරනකොට සමාහිත බව, ඒකග්ගතාවය සිත් සතන් තුල උපදිනවා. ඒ විතරක් නෙමෙයි, ඒ සමාහිත බවම මුදුන් පමුණවාගෙන අහෝ මටත් ඒ අමත මගඵල නිවන් සුව අවබෝධයෙන් මේ සංසාර දුකෙන් මිදෙන්නට අවශ්‍යතාවයක් ලැබේවා කියලා මටත් ඒ උතුම් දහම් සංකල්පනාව මුදුන් පමුණවා ගන්න ලැබේවා කියලා ප්‍රඥාව පවා පහළ වෙනවා. ඒ උතුම් සම්බුදු මග විවරණේ ශ්‍රවණය කරනකොට පින්නතුනි, ඔබ දන්නවද, බුදු බව පවා ප්‍රාර්ථනා කරන්න තරම් සිතක් කෙනෙකුට ඇති වෙනවා. නිවන් අවබෝධයෙන් සැනසෙන්න සිතක් ඇති වෙනවා.
බුදු මඟ විවරණය ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න දහමට නතු වෙනවා. නිවන් මඟට පත් වෙනවා. ඒ තරම් වටින, ඒ තරම් මහානුභාව, ඒ තරම් උත්තරීතර දේශනයක් මේ උත්තම බුද්ධ චරිත විවරණය ශ්‍රවණය කිරීම. එනිසා ඔබ හැම කෙනෙක්ම සදහසිත උපදවාගෙන සවන් යොමාගෙන සිහි සමාධි උපදවාගෙන මේ උතුම් ගෞතම මුනීන්ද්‍ර බුද්ධ චරිත විවරණය ශ්‍රවණය කරන්න. මීට පෙරාතුව ඒ උතුම් බුදු මඟ විවරණය සිදු කරන්ට යෙදුණු අපේ කල්යාණ මිත්‍රෝත්තමවර වෙහෙර කැලේ සද්ධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ දේශනා කළ තැන් පටන් මේ මොහොතේ සිට ඉදිරියට ඒ බුද්ධ චරිත විවරණය සිද්ධ කරන්ට බලාපොරොත්තු වෙනවා. පින්නතුනියේ සිද්ධාර්ථ ශුද්ධෝත්තම ගෞතම මහා බෝසතාණන් වහන්සේ ගිහිගේ සියල්ල අතහැරලා තාපස පෞරුජාවෙන් උතුම් පැවිදි බිමට පත් වෙලා ඒ මහා වීරයන් වහන්සේ ධර්මයේ සොයමින් ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කළා. කිං කුසල ගවේසී අනුත්තරං සම්තිපදං පරියේසමානෝ, කුසලය කුමක්ද, යහපත කුමක්ද, උත්තම අර්ථය කුමක්ද, අනුත්තරං සම්තිපදං පරියේසමානෝ, මේ ලෝකේ තියෙන උත්තම අර්ථය ඒ උතුම් ශාන්තිය සාක්ෂාත් කරගන්න ඒ උතුමන් වහන්සේ වෙහෙසුණා. ඒ උතුමන් වහන්සේගේ සිත ඒ වෙනුවෙන් යෙදුණා. ඒ උත්තම අදහසින් වැඩම කරන්නට යෙදුණු ඒ මහා වීරයන් වහන්සේ මගධ ජනපදයට සපැමිණ රජගහ නුවර ආශ්‍රිතව උන්වහන්සේ මූලික ශ්‍රමණ ධර්ම සපුරමින් වාසය කරා. මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගිහිගෙය අතහැරලා රාජ විලාසය අතහැරලා ගිහි විවරණ භාවයන් අතහැරලා මේ උත්තම තාපස පෞරුජාවට පැමිණුණා කියන ප්‍රතිරාවය මුළු මහත් මගධ ජනපදය පුරාම රැව් පිළිරැව් දෙන්නට පටන් ගත්තා. බිම්බිසාර මහ රජුරවන්ට පුදුමයෙනුත් පුදුමයක් වුණා. සක්විති රජකම පවා දරන්නට තරම් මහා පුණ්‍ය බලයක් තිබුණු, මහා රාජ තේජසක් තිබුණු මේ මහා වීරයා ඒ සියල්ල අතහැරලා දාලා මේවා මහ වන මැද දුෂ්කර පැවිදි දම් කිස සපුරන්නේ මොන හිතකින්දෝ කියලා ඒ බිම්බිසාර මහ රජුරවන්ට පුදුමේනුත් පුදුමයක් ඇති වුණා. පින්නතුනි, බිම්බිසාර මහ රජුරවන් ඒ සිද්ධාර්ථ වීරයන් වහන්සේ හමුවට ඇවිත් මතක් කරනවා, ආරාධනා කරනවා, රාජ කුලයේ ඉපදුණු රාජ සුකුමාලත්වයෙන් සමන්විත වූ සිද්ධාර්ථයන් වහන්ස, තාපසයන් වහන්ස, මේ මගධ ජනපදය ඉතාම සස්ත්‍රීක ජනපදයක්. වේපුල්ල පර්වතය, වේභාර පර්වතය, ගිජ්ජකූට පර්වතය, ඉසිගිලි පර්වතය, වින්ධ්‍යා පර්වතය කියන ඒ මහා පර්වතයන්ගෙන් වටවුණු ඉතාම සුරක්ෂිත ජනපදයක්. ඒ වගේම ගංගා නදියෙන්, චම්පා නදියෙන් සොයන්පෝෂිත වන මහා පින්වන්ත භූමියක්. ඒ වගේම ඉතාම ධනවත් සිටුවරුන් මේ ජනපදයේ ධනවත්කමින් බලවත්කමින් ආඩ්‍ය වූ මිනිසුන් පිරිච්ච ඉතාම සස්ත්‍රීක ජනපදයක්. නුඹවැනි රාජ තේජසක් තියෙන, නුඹවැනි පුණ්‍ය තේජසක් තියෙන මහා පිනැත්තෙක්
මේ මුළු රට රාජධානියම භාරගන්න සුදුසුකම් තියෙන උතුමෙක්. මේ වගේ දුෂ්කර ප්‍රතිපදාවක නියැදිලා කහවත් දරාගෙන මෙබඳු වූ ගමනක යන්න සුදුසු නෑ. නුඹ වහන්සේට ඒක විඩාබර වේවි. නුඹ වහන්සේට ඒක මහා දුකක් වේවි. එබැවින් මා ආරාධනා කර සිටිනවා, පින්වත් සිද්ධාර්ථ යානෙනි, මේ රාජධානිය කොටස් දෙකකට පවරාගෙන නුඹත් මමත් මේ මගධ රාජධානියම පාලනය කරමු. මේ රජකම භාරගන්නට නුඹට සිත් පහළ වේවා, කැමැත්ත මතු වේවා කියලා බිම්බිසාර මහ රජ්ජුරුවෝ සිද්ධාර්ථ තාපසයන් වහන්සේට ආරාධනාවක් කළා. ඒ වෙලාවේදි සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ සිනහා පහළ කළා. බිම්බිසාර මහ රජතුමනි, සත් දවසකින් මට උරුම වෙන්න තිබුණු මේ මුළු මහත් සතර මහා ද්වීපයන්ම පාලනය කරන්න තරම් තේජසක් සපිරුණු සක්විති රජකමත් අලුයම ඉවතලන කෙළපිඩක්සේ මම අතහැරලා ඒ මගේ පින්වන්ත දයාබර පියාණන් වහන්සේ, මගේ දයාබර බිරිඳ එදින උපන් පින්වත් පුංචි පුතුණුවන් සහිත ඒ මුළු මහත් රාජ ශ්‍රීයම අතහැරලා, ඒ රාජ සම්පත්තියම අතහැරලා සක්විති රජ පදවිය පවා අතහැරලා ආවේ තවත් එක්තරා රජකමක් බාරගන්නට නෙමෙයි. මේ ලෝකයේ තියෙන ශාන්තිපදය, මේ ලෝකයේ තියෙන උත්තරාර්ථය සොයාගෙනයි. ඒ උත්තම නිවී සැනසීම ලබා ගැනීම පිණිසයි මගේ මේ තාපස පෞරුජාව. එබැවින් ඒ කාන්තයෙන්ම මම මේ ජීවිතය තුළදී ඒ උත්තමාර්ථය සාක්ෂාත් කරගන්නවා කියලා අපේ මහා බෝසත් උතුමානෝ බිම්බිසාර මහ රජ්ජුරුවන්ට මතක් කළා. එය අහලා බිම්බිසාර මහ රජ්ජුරුවෝ දෑත නළල මත තියාගෙන සාදු සාදු මහා වීරයන් වහන්ස, සාදු සාදු උත්තම පුරුෂයන් වහන්ස, සාදු සාදු නුඹ වහන්සේගේ උත්තමාර්ථය සඵල වේවා, නුඹ වහන්සේට ඒ කාන්තයෙන් ඒ සොයන්නා වූ උත්තම ශාන්තිපදය නම් වූ බුදු බවම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කළා. නුඹ වහන්සේ ඒ උත්තමාර්ථයට පැමිණුනොත් ප්‍රථමයෙන්ම මගේ මේ මගධ රාජධානියට පැමිණෙත්වා, රජගහ නුවරට වැඩම කරන සේක්වා කියලා ආරාධනාවකුත් සිද්ධ කළා. ඒ ආරාධනාව සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ පිළි අරගත්තා. රජතුමනි, යම් දාක මගේ උත්තමාර්ථය සඵල වුණොත් ඒ කාන්තේන්ම මම නුඹේ රාජධානියට, නුඹේ රජගහ නුවරට ඒ කාන්තේන් මම වැඩම කරනවා කියලා ඒ ආරාධනාව සපත කළා. පින්නතුනි, ඉන් අනතුරු අපේ මහා ශුද්ධෝත්තම වීරයන් වහන්සේ ඒ තාපස සමන කිස සම්පූර්ණ කරන්ට යෙදුනා. උන්වහන්සේ ගල් තලාවන් මතට වැඩම කරලා, රුක් මුල් වලට වැඩම කරලා නොයේකුත් ආකාරයෙන් තාපස දමන සමන කිස උන්වහන්සේ පුරුදු පුහුණු කරන්ට යෙදුනා. උන්වහන්සේට සියල්ල කළත් උන්වහන්සේට අවශ්‍යතාවයක් පන නැගුණා. මේ යථාර්ථය, මේ උත්තම ධර්මතාවය, මේ උත්තම ශාන්තිය කවුරු හරි ශාස්ත්‍රූන් වහන්සේ නමක් දන්නව ඇති, හොයාගෙන ඇති. අනේ මට මේ උත්තම ශාන්තිපදය, උත්තම නිවී සැනසීම සොයාගත් උතුමෙක් සම්මුඛ වේවා, මුණ ගැහේවා කියලා උන්වහන්සේ විමසනවා. කවුද මට මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න
මග සලසන්නේ කියලා. වින්ධ්‍යා කන්ද ආශ්‍රිතව සියලූම තාපසාරාරාම වලට අපේ මහා වීරයන් වහන්සේ වැඩම කළා. ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මුනිවරු හමු වුණා, බ්‍රාහ්මණවරු හමු වුණා, ඒ අයත් එක්ක එකට බණ භාවනා දියුණු කළා. ඔන්න ඔය අතරතුරදී අපේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේට ආරංචි වෙනවා සප්ත සමාපත්තීන්ම උපදවාගෙන හිටිය එක ඍෂිවරයෙක් පිළිබඳව. සිය ගානක් පිරිවර පිරිවරාගෙන ඒ පිරිවරට සප්ත සමාපත්ති උපදවා ගන්ඩ අනුශාසනා කරන ආලාර කාලාම නම් වූ තවුස්තුමානන් ඍෂිවරයානන් පිළිබඳව සිද්ධාර්ථයන් වහන්සේට ආරංචි වෙනවා. ඒක අහන සනයෙන්ම සතුටට පත් වෙනවා. අහෝ මට මහාලාභයක් ලැබුණා, මහා සම්පතක් ලැබුණා, සිත දියුණු කරන මාර්ගයක් පෙන්වන ශාස්ත්‍රෝන් වහන්සේ නමක් මට සම්මුඛ වෙනවා කියලා සතුටට පත් වෙලා ඉපුලුණු හිතින් යුක්තව, ඔද වැඩුණු හිතින් යුක්තව අපේ මහා බෝසතාණන් වහන්සේ යේන ආලාර කාලාමෝ තේනුපසංකමි යම් තැනක ඒ ආලාර කාලාමයන් වහන්සේ වැඩ ඉන්නවා නම් ඉතාම සාදර ගෞරවයෙන් එතනට එළඹුණා. දුරදීම සිද්ධාර්ථයන් වහන්සේ වඩිනකොට පිරිස මැද දම් දෙසන ඒ ආලාර කාලාමයන් වහන්සේට සිද්ධාර්ථයන් වහන්සේ පිළිබඳ දකින සනයෙන්ම පැහැදීමක් ඇති වුණා. මේ වැඩම කරන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, සාරා සංඛ කල්ප ලක්ෂයක් පිරු පුණ්‍ය පාරමී ධර්මයන්ගෙන් මුදුන් පැමිණිච්ච මහා වීරයන් වහන්සේ නමක්. එනිසා සිත දියුණු කරගෙන හිටිය ඒ ආලාර කාලාමයන් බෝසතාණන් වහන්සේ දකිනකොටම හිතුවා, මේනම් පැමිණෙන්නේ උත්තම පුරුෂයෙක් කියලා. ත්‍රිවේදය පරතරට හදාරා තිබුණා. අංග ලක්ෂණ ශාස්ත්‍රය පරතරට ප්‍රගුණ කරගෙන හිටිය ඍෂිවරයෙක් ආලාර කාලාමයන් කියන්නේ. ඉතින් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිරිස මැද දම් දෙසන ඒ ආලාර කාලාමයන් ළඟට ඇවිත් සාදර ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කරලා මතක් කරනවා, ඉල්ලීමක් කරනවා, මේ ලෝකයේ උතුම් අර්ථයක් උතුම් දෙයක් සාක්ෂාත් කරගත යුතු නම්, මේ ලෝකයේ ශාන්තිපදයක් නිවී සැනසීමක් පවතිනවා නම් මුනිවරයන් වහන්ස මට ඒ මඟ පෙන්වා දෙනසේක්වා. මහා මුනීන්ද්‍රයන් වහන්ස මට ඒ වෙනුවෙන් අනුශාසනා කරනසේක්වා කියලා සිද්ධාර්ථයන් වහන්සේ ආලාර කාලාමයන්ගෙන් අයද සිටියා. ඒ වෙලාවේදී තාම ගෞරවයෙන් සතුටු සිතින් ආලාර කාලාම තවුසානන් එතුමානන් දැනගෙන හිටපු සප්ත ධ්‍යාන සමාපatti පිළිබඳව අනුශාසනා කරන්න පටන් ගත්තා. පින්නතුනි, අරිය පරියේෂණ සූත්‍ර ධර්මය තුල ඉතාමත් මැනවින් ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මතක් කරලා තියෙනවා. ඒ ආලාර කාලාම තවුසානන් ඒ සප්ත ධ්‍යානයන් පිළිබඳව අනුශාසනා කරන සනයෙන්ම ඔට්ට පහත මත්තේන ලපිතාලපන මත්තේන ඥානවාදංච වදාමි තේරවාදංච ඒ ආලාර කාලාම තවුසානන් තොල් පොටවල් එකින් එක ගට්ටමින් යම් විදිහක ඒ සප්ත ධ්‍යානයන් පිළිබඳව අනුශාසනා කරනවද, මුඛය විවර කරනවත් සමගම
ඒ පෙන්වා දෙන සියලු කරුණු කාරණා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට වැටහෙන තරම් නුවණක් තිබුණා කියනවා. ඒ වටහා ගැනීම පිළිබඳව වාදයක් විවාදයක් උන්වහන්සේට තිබුණේ නැහැ. පැටලීමක් අපැහැදීමක් කොතනකවත් තිබුණේ නැහැ. ඒ තරම් සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේට වැටහුම් නුවණක් තිබුණා. ධාරණ ශක්තියක් තිබුණා. ඉතින් ඒ ධ්‍යාන සමාපatti පිළිබඳ දැනුම ඇති කරගෙන ඒ සඳහා හික්මෙන අපේ මහා වීරයන් වහන්සේට ඉතාම ස්වල්ප කාලයකින් ඉතාම වේගයෙන් ආලාර කාලාමයන් වහන්සේ දැන ඉගෙනගෙන හිටපු සියලුම සමාපatti ප්‍රගුණ වෙන්න පටන් ගත්තා. ඒ සියලු සමාපatti පිළිබඳව හසල අවබෝධයක් ඒ අපේ මහා වීරයන් වහන්සේට ඇති වුණා. ආලාර කාලාම තවුසානන්ගේ ඒ ඉගැන්වීම්වල අග්‍ර ස්ථානය වුණේ ආකින් චඤ්ඤායතන ධ්‍යාන සමාපත්තියයි. ඒ සිසුන් ඒ මාර්ගය අනුගමනය කරන අනුගාමිකයන් අවුරුදු ගණන් ප්‍රගුණ කරන ඒ සප්ත ධ්‍යානය අපේ මහා වීරයන් වහන්සේ ඉතාම සුළු මොහොතකදී සාක්ෂාත් කරගත්තා. ඒ තරම් පුදුමාකාර ඥාන විලාසයක් අපේ මහා බෝසතාණන් වහන්සේට තිබුණා. ඉතින් බෝසතාණන් වහන්සේ මේ ආකින් චඤ්ඤායතනේ නම් වූ සත්වෙනි ධ්‍යාන සමාපත්තිය උපදවාගෙන කල්පනා කළා. ආලාර කාලාම තවුසානන්ගේ ඉගැන්වීමේ අවසානයේ මෙතනද මම ඒක එතුමානන්ගෙන්ම විමසා දැනගන්න ඕන කියලා මහ බෝසතාණන් වහන්සේ සාදර ගෞරව දක්වලා ඒ ඍෂිවරයාණන් වහන්සේගෙන් අහනවා, ශාස්ත්‍රූන් වහන්ස, මහා මුනිවරයන් වහන්ස, මීට වඩා වැඩි යමක් නුඹ දන්නවද? මීට වඩා එහා ගිය උත්තමාරතයක් සංසිඳීමක් නුඹ වහන්සේට මට පෙන්වා දෙන්න පුළුවන්ද කියලා ආලාර කාලාම තවුසානන්ගෙන් අහනවා. ඒ වෙලාවේදී ඒ ආලාර කාලාම තාපසයාණන්ට පුදුම හිතෙනවා. මගේ අනුගාමිකයෝ අවුරුදු ගණන් වෙහෙසුණත් මහන්සි වුණත් මේ හත්වෙනි ධ්‍යාන සමාපත්තිය මේ තරම් ඉක්මනින් උපදවා ගන්න බෑ. ඒක ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. නමුත් මේ සිද්ධාර්ථයන් වහන්සේ මොන තරම් ආශ්චර්යයිද? ඉතාමත් කෙටි කාලයක් තුල මේ සත්වෙනි ධ්‍යාන සමාපත්තියත් උපදවාගෙන ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානයත් උපදවාගෙන ආකාසානං ඡායතන, විඤ්ඤාණං ඡායතන, ආකින් චඤ්ඤායතනේ කියන මේ සියලුම සප්ත ධ්‍යාන සමුර්ධ කරගෙන අහෝ මේ උතුමා මොන තරම් තීක්ෂණ ප්‍රඥාවකින් යුතු මහා වීරයෙක්ද කියලා මේ ආලාර කාලාම තවුසානන්ට පුදුමයක් ඇති වුණා. ඒ වෙලාවේදී කියනවා, මා ප්‍රගුණ කරපු න්‍යාය ධර්මය මාර්ගයේ මෙපමණයි. නුඹත් මමත් සම ස්ථානයන් වනට පැමිණ තිබෙනවා. අප සියලු දෙනා අප දෙදෙනාම එකතු වෙලා මේ අනුගාමිකයන්ට අනුශාසනා කරමු. අනුගාමිකයන්ට මඟ පෙන්වා දෙමු. නුඹත් ශාස්ත්‍රෝ තන්හි පිහිටන්න, මමත් ශාස්ත්‍රෝ තන්හි පිහිටන්නම් කියලා සම තැන සලකන්න පටන් ගත්තා අපේ සිද්ධාර්ථ මුනීන්ද්‍රයන් වහන්සේව. එහෙම වුණත් අපේ මහ බෝසතාණන් වහන්සේගේ සිතට ඒක ප්‍රමාණවත් නෑ. දිවාරෑ දෙකේ කල්පනා කරනවා, මම මේ සියල්ල අතහැරලා දාලා ආවේ මේ සමාපත්තියක් උපදවාගෙන, ඒ සමාපත්තිය මුදුන් පමුණවාගෙන ශ්‍රාවක පිරිසකට ඒ සමාපත්තියට මඟ පෙන්වන්න නෙමෙයි, ඒ වගේම වැඳුම් පුදුම් පූජා උපහාර ලබන්න පිළිගන්න නෙමෙයි,
මේ ආලාර කාලාමයන් වහන්සේට යම් පූජාවක් ලැබෙනවනම් ඒ පූජාවේ මුල් කොටස අපේ සිද්ධාර්ථයන් වහන්සේටයි පූජ කරන්නේ. උසස් ආසනයක් තියෙනවනම් ඒ උසස් ආසනය පිරිනමන්නෙත් අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට. යම් උසස් දක්ෂ අනුගාමිකයෙක් ආවොත් ඒ උසස් දක්ෂ අනුගාමිකයව යොමු කරන්නෙත් අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ළඟට. ඉතින් ආලාර කාලාමයන් උසස් ලෙස සලකන්නේ ආලාර කාලාම තවුසාට වඩා වැඩි තැනක් ලබා දුන්නේ අපේ සිද්ධාර්ථයන් වහන්සේට. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ පිළිබඳ කල්පනා කළා. උන් වහන්සේට මතක් වෙනවා, නායං ධම්මෝ න නිබ්බිදාය, මේ සප්ත ධ්‍යාන සමාපත්තිය ඒකාන්තයෙන් කලකිරිය යුතු ධර්මතාවන්ට හේතුවක් නෙමෙයි. මා මේ සියල්ල අතහැරී ඉපදීම දුකයි කියලා උප්පත්තියට කලකිරිලා, ලෙඩවීම දුකයි කියලා ලෙඩවීම පිළිබඳ කලකිරිලා, මහලු බව දුකයි කියලා දැන හඳුනාගෙන, මරණය දුකයි කියලා දැන හඳුනාගෙන, නැවත නැවත මේ සංසාරයේ ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණයට පත්වීම දුකක් බව අවබෝධ කරගෙන, අහෝ මේ සප්ත ධ්‍යාන සමාපatti නිබ්බිදාව නම් වූ අවබෝධයෙන් කලකිරීම පවතින දහමක් නෙමෙයි කියලා ඒ මහාවීරයන් වහන්සේට අවබෝධ වුණා, කල්පනා වුණා. න විරාගාය, මේ රාගය උපදවන, ඇලීම උපදවන, නැවත නැවත තණ්හාවම උපදවන රාජ සම්පත්තිය, තරුණ ජීවිතය, මේ සියල්ල මම අතහැරලාවේ විරාගය උපදවා ගන්න, ඒ විරාගණීය වූ ධර්මය සාක්ෂාත් කරගන්න. අහෝ මේ සප්ත ධ්‍යාන සමාපත්තිය නැවත නැවතත් භවයටම ඇලුම් කරන ධර්මතාවයක්, බ්‍රහ්මත්වය පිණිස උපාදානයක් ඇති කරවන ධර්මතාවයක්. මේ සප්ත ධ්‍යානයන් ඒකාන්තයෙන්ම විරාගය පිණිස පවතින ධර්මයක් නෙමෙයි කියලා ඒ මහා වීරයන් වහන්සේට මතක් වෙනවා. න නිරෝධාය, ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණය නැමැති මේ අනව රාග්‍ර දුක නැති කරවන්න මේ සප්ත ධ්‍යාන සමාපatti හේතුවක් වෙන්නේ නැහැ කියලා ඒ මහ බෝසතාණන් වහන්සේට සිහිපත් වෙනවා. න උපසමාය, මේ සප්ත ධ්‍යානය ඒකාන්තයෙන්ම සංසිඳීම පිණිස පවතින දෙයක් නෙමෙයි. ධ්‍යාන සමාපත්තියට සමවදින තුරු ඒකග්ගතාවය පවතිනවා. ඒ ධ්‍යානයෙන් නැගී හිටියට පස්සේ ඒ ඒකග්ගතාවය බිඳිලා යනවා. කාම රාගයක්, ව්‍යාපාදයක්, පටිගයක්, කෙලෙස් සිතුවිල්ලක් ඇති වුණොත් මේ සප්ත ධ්‍යාන සමාපatti සුනු විසුනු වෙලා යනවා. එහෙනම් මේ සප්ත ධ්‍යාන සමාපatti ඒ කායන වූ උපසමාය පිණිස, ඒ කාන්ත සංසිඳීම පිණිස පවතින ධර්මතාවයක් නෙමෙයි කියලා ඒ මහා වීරයන් වහන්සේට සිහිපත් වෙනවා. න සම්බෝධාය, මේ සප්ත ධ්‍යාන සමාපatti අවබෝධය කිසිම දෙයක් ගෙන දුන්නේ නැහැ. ලෝකාවබෝධය පිණිස මේක පැවතුනේ නැහැ. අවබෝධ කරගත යුතු කිසි ධර්මයක් මේ තුල නැහැ. නුවණින් දත යුතු වූ, පිරිසිඳ අවබෝධ කරගත යුතු කිසිම ධර්මයක් මේ සප්ත ධ්‍යාන සමාපatti තුල නැති බව තව තවත් තව තවත් මේ මහා වීරයන් වහන්සේට මතක් වෙනවා. ඒ වගේම න නිබ්බිදාය සංවත්තති, අහෝ මේ කෙලෙස් ගිනි සදහටම නිවාදාන, මේ සංසාර භව ගමනම නිවා දමන, මේ පංචස්කන්ධ සංඛ්‍යාත දුක නිවා දමන ධර්මතාවයක් නම් නෙමෙයි මේ සප්ත ධ්‍යාන සමාපatti.
ඒ තරම් මහ බෝසතාණන් වහන්සේගේ නුවණ තීව්‍රයි. ඒ සප්ත ධ්‍යාන සමාපත්තීන්ට වසඟ වුණේ නෑ. සප්ත ධ්‍යාන සමාපත්තීන්ට ලඝු වුණේ නෑ. සප්ත ධ්‍යාන සමාපත්තීන්ට කොටු වුණේ නෑ. ඊට වඩා ශාන්තියක්, ඊට වඩා උත්තමාර්ථයක් අපේ සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට අවබෝධ කරගන්න උවමනා වුණා. එනිසා උන්වහන්සේ මේ ආලාර කාලාම තාපසයාණන් වහන්සේවත් ඒ ඉගැන්වීම් දර්ශනවාද සියල්ලක්මත් අතහැරලා නැවතත් උන්වහන්සේ පෙළඹුණා. කිං කුසල ගවේසී අනුත්තර සම්තිපදං පරියේසමානෝ. අහෝ, මේ ලෝකේ සැබෑම උත්තමාර්ථය කුමක්ද? සැබෑම යථාර්ථය කුමක්ද? සැබෑම ශාන්තිය කුමක්ද කියලා ඒ මහා වීරයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ සියල්ල අතහැරලා සත්‍ය හොයාගෙන යන්න කල්පනා කළා. බලන්න පින්නතුනි, සාරා සංඛ කල්ප ලක්ෂයක් පිරු පාරමී ධර්ම බලයන්ගෙන් සමන්විත වූ ඒ මහා වීරයන් වහන්සේගේ ඥානයක තියෙන ආශ්චර්ය, ඒ ධර්මාවබෝධය පිණිස කටයුතු කරන අපටත් ඔබටත් හැම කෙනෙකුටම වටිනා තැනක් මෙතන, සිහිපත් කළ යුතු තැනක්. ඒ බුද්ධ චරිත විවරණය තුළින් අපි අවබෝධය ලැබිය යුතු තැනක්. මේ දේ හොඳයි කියලා ධර්මය අධර්මය කොට පවතින කාලයක ඒ උතුමන්ගේ වීමංසන ඥානය කොයි තරම්ද කියලා බලන්න. දේශකයන් වහන්සේට පැහැදුනේ නෑ. දේශකයන් වහන්සේට ලඝු වුණේ නෑ. ඒ සප්ත ධ්‍යානයන්ට උන්වහන්සේ රැවටුනේ නෑ. එයිනුත් එහාට සිත විමසලා බැලුවා. මෙය ඒකාන්තයෙන් නිබ්බිදාව පිණිසද, විරාගය පිණිසද, නිරෝධය පිණිසද, වූප සමය පිණිසද, සම්බෝධිය පිණිසද, නිබ්බානාය නිවීම පිණිසද කියලා නැවත නැවතත් ඒ මහා වීරයන් වහන්සේ සිත යොමු කරලා බැලුවා. අන්න වීරවන්ත කෙනෙකුගේ, ඥානවන්ත කෙනෙකුගේ, ඒ කායන චිත්තයක් තියෙන කෙනෙකුගේ තිබිය යුතුම ගුණයක් ඒ බුද්ධ චරිතය තුළින් අපිට ලබා ගත හැකි. ඉතින් මේ මහා වීරයන් වහන්සේ ආලාර කාලාම තාපසාරාමයෙන් නික්මිලා උන්වහන්සේ නැවතත් සත්‍ය ගවේෂණයට, යථාර්ථය ගවේෂණයට යොමු වුණා. උන්වහන්සේ පෙර පරිදිම තනිවම මේ උතුම් ධර්ම අවබෝධය පිණිස කටයුතු කළා. උන්වහන්සේ ප්‍රගුණ කරන ලද ආනාපාන සති භාවනාවන් ප්‍රගුණ කළා. ඊළඟට ප්‍රගුණ කරපු සප්ත සමාපatti නැවත නැවත ප්‍රගුණ කළා. ගල් තලාවන් මත මහ වනාන්තර ගතව රුක්මුල් ආශ්‍රය කරගෙන උන්වහන්සේ ධ්‍යාන සමාධි සමාපatti උපදවා ගන්න කටයුතු කළා. නැවත නැවත උන්වහන්සේගේ චිත්තාභ්‍යන්තරේ සිහිපත් වෙනවා, අනේ මේ ජාතිය නැමැති දුකෙන් මිදෙන්නේ කොහොමද? ජරාව නැමැති දුකෙන් මිදෙන්නේ කොහොමද? මරණය නැමැති දුකෙන් මිදෙන්නේ කොහොමද? නැවත නැවතත් ඉපදී මැරි මැරි ගෙවන මේ සංසාර දුකෙන් මිදෙන්නේ කොහොමද කියලා උන්වහන්සේ නැවත නැවත ඒ අදිෂ්ඨානය සිහිපත් කළා. හමුවන තාපසයන් වහන්සේ නමක් පාසා මේ ගැන විමසනවා. උන්වහන්සේට ආරංචි වෙන සෑම තාපසාරාමයකටම වැඩම කරලා එතනෝ සත්‍ය ධර්මයක් පවතිනවද, එතනෝ යථාර්ථාව බෝධයක් කරන්නට තියෙනවද කියලා අපේ මහා බෝසතාණන් වහන්සේ සත්‍යම සොයන්න පටන් ගත්තා. වින්ද්‍යා කන්ද ආශ්‍රිතව සෑම තාපසාරාමයකටම මහ බෝසතාණන් වහන්සේ වැඩම කරලා තියෙනවා. ඒ මහ බෝසතාණන් වහන්සේ
සෑම තැනකම ඇවිද ඇවිද ඒ යථාර්ථය සොයන්නට වෙහෙසුනා. උන්වහන්සේ තනිවම ඒ යථාර්ථය විමසනවා. ඒ මහා බෝසතාණන් වහන්සේගේ ඒ සත්‍ය සෙවීමේ ගමන හරිම ආශ්චර්යයි. ඒ සත්‍ය සෙවීමේ ගමන තුළ රැවටුණු තැන, මුලාවට පත්වුණු තැන කොතැනකවත් නෑ. යම් දෙයක් හොඳයි කියලා මොන තරම් ලෝකයා විවරණය කළත්, මොන තරම් ලෝක ප්‍රසිද්ධ වුණත්, එය යථාර්ථයක්ද කියලා ස්වකීය නුවණින් විමසන්ඩ තරම් වීමන්සන ඥානයක් අපේ මහා වීරයන් වහන්සේට තිබුණා. එනිසා කොතැනක දිවත් ඒ මහා වීරයන් වහන්සේ අතරමං වුණේ නෑ. කොතැනක දිවත් ඒ මහා බුද්ධාංකුරයන් වහන්සේ මුලාවට පත්ුණේ නෑ. ඒ මක් නිසාද? යහපත අයහපත විමසන වීමංසන නුවණ ඒ වීරයන් වහන්සේ තුළ පැවතුණා. ඒ උත්තම ධර්මය ඇසුරු කරන, මේ උත්තම නිර්මල සම්බුදු සසුන ඇසුරු කරන ඔබට අපට හැම දෙනාටම තිබිය යුතු ගුණයක් ඒ තුළින් ඇති කරගන්න. පින්නතුනි, මොන තරම් ලෝක ප්‍රසිද්ධ වුණත්, මොන තරම් ලස්සනට අනුශාසනා කළත්, මොන තරම් තරක විතරක කළත්, එය මේ නිර්මල ධර්මයට ගලපල බලන්න. මේ නිර්මල ශාන්ති දහමට එය සුදුසු නැත්තම්, නොගැලපේ නම්, අපේ මහා වීරයන් වහන්සේ අර සප්ත ධ්‍යාන සමාපatti යම්සේ අතහැරියද, අන්න ඒ ආකාරයෙන්ම ඒ ධර්ම න්‍යාය වාද විවාද අතහරින්න තරම් බුද්ධියක් ප්‍රඥාවක් වීමංසන නුවණක් අපි හැම කෙනෙකුටම තියෙන්න ඕන. උන්වහන්සේ තව තවත් සත්‍ය සොයන්න ගියා. එක තැනක නතර වුණේ නැහැ. එක ගහක් මුලක, එක රුක් මුලක, එක සේනාසනයක සිත් අලවාගෙන වාසය කරේ නැහැ. උන්වහන්සේ විමසනවා, උන්වහන්සේ සොයනවා, කා තුලද මට මගක් තියෙන්නේ, කොතැනකද මේ දහම් මගට අනුශාසනාවක් ලැබෙන්නේ කියලා. උන්වහන්සේ තව තවත් ශාස්ත්‍රූවරු, තාපසවරු, මහා මුනිවරු සොයන ගමනේම නියලුණා. ඒ උතුම් බුදු මඟ විවරණය තුළ ආලාර කාලාමයන් වහන්සේගේ ඒ අනුශාසනා, ඒ උතුම් ධ්‍යාන සමාපatti උපදවාගෙන උන්වහන්සේ එතනිනුත් නික්මිලා නැවත සත්‍ය ගවේෂණයට යොමු වුණා. පින්වතුනි, ඒ උතුම් විවරණේ තවත් එක්තරා පරිච්ඡේදයක් එසේ අවසානයට පත් වෙනවා. ඒ උත්තම සම්බුදු චරිතාවලිය තුලින් අපිට අද දින මේ උතුම් දේශනාව තුලින්, ඒ උත්තම වීරෝත්තම චරිතාවලිය තුලින් යම් සැදැහැ බවක්, යම් අවබෝධයක්, යම් ප්‍රඥාවක්, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගත හැකි යම් උතුම් දැනුමක්, දහමක්, අවබෝධයක් ලැබුණා නම් ඒ සියලු අවබෝධ කුසල ශක්තිය ඔබට අපට හැම දෙනාටම ඒ උතුම් ධර්මාවබෝධය පිණිසම පවතිවා පවතිවා පවතිවා. අපටද ඒ උත්තම සාන්ති පදාවබෝධය පිණිස මේ උතුම් කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි හැම කෙනෙක්ම අදිෂ්ඨානයන් සිදු කරමු. මේ උතුම් බුදු මඟ විවරණාවලිය පිණිස බැතිබර දායකත්වයේගෙන කටයුතු කරන ආනන්දාරාම පාරේ කටුබැද්ද මොරටුව පදිංචි බී.ඒ. හෛරා ලලංගනී මැතිනිය, බී.ඒ. අමිතා ප්‍රියංගනී මැතිනිය බලාපොරොත්තු වෙනවා වසර 28කට පෙර මිය පරලව යන්නට යෙදුණු බී.ඒ. රණවීර පියාණන් වහන්සේටත් වසරකට ඉහතදී මිය පරලව ගිය
බීයේ සරත් කුමාර සොහොයුරාණන්ට පුණ්‍යානුමෝදනා කරන්ටත් බලාපොරොත්තු වෙනවා. ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනා කරමින් සදේවක ලෝක සත්වයාටද මේ පුණ්‍යානුමෝදනාවන් අනුමෝදන් කරමින්, එවගේ මෙච්චෙම් බණ්ඩාර මැණිකේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි ශාන්තිය ප්‍රාර්ථනා කරමින් ආශීර්වාද කරමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලෝකවාසී සත්පුරුෂ හැම දෙනාටමත් යහපතක් සැපතක් සැනසිල්ලක් පිණිස මේ උතුම් ධර්මානුශාසනාවේ කුසල බලය ශාන්තියක් වේවා. සැමට උතුම් දහම් අවබෝධයෙන් සැනසිල්ලක්ම වේවා කියන සිතින් අපි ඔබ හැම දෙනාටම ආශීර්වාද කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තු ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.